දෙපා අවලස්සන කරන නියපොතු වග පැසවීම පාදවල මහ පැටගිල්ලේ කොනහෙවත් නියපොතු ධාරයේ වනවීමක් එහෙම නැතිනම් සුවනවන තුවාලයක ස්වරූපයක් පැවතීම ඉදිමීමක් හෝ නියපොතු අග වනවීම යන අපහසුකාරී අවස්ථාවන්ට ඔබත් මුහුණ දීලා ඇති පාදයේ නියපොතු වග පැසවීම නිසා විඳින වේදනාව ඇත්තටම ඉමහත් පීඩාකාරී දෙයක් පමණක් නෙවෙයි දෙපා මේ නිසා අවලස්සනත් වෙනවා වයස් ભેදයකින් තොරව ඇතැම් අයට සිදුවන මේ ගැටලුව පිළිබඳව සොයා බැලීම අතිශයම වැදගත් වෙන්නේ මේ தත්ත්වය වැඩි වර්ධනය වෙනවා මිස ප්‍රතිකාර නොමැතිව සුව අතරපත් නොවන නිසා සපත්තුවේ බලපෑම් නියපොතු වග හා ධාරය වනවීමට ප්‍රධාන ලෙස හේතු වෙන්නේ අප පළදින සපත්තු දෙක විශේෂයෙන්ම සපත්තුවේ ඇඟිලි ස්ථානගත වන ප්‍රදේශය තදනම් ප්‍රතිඵලය වන්නේ සපත්තුව තුළ ඇඟිලි එකිනෙක තුළට තදවීම හෙවත් පොකුරු ගැසීම මෙහි ප්‍රතිඵලය වන්නේ නියපොත්ත කැරකී ඒ ආසන්නයේ ඇති මස් තුළට තදවීම තදගතියෙන් යුතු හෝ දිගින් අඩු සපත්තු මගින් මේ ක්‍රියාව උග්‍ර විය හැකි වුවත් ඇඟිලි ආවරණය වන ඕනෑම සපත්තුවකින් මෙම ක්‍රියාවලිය සිදුවිය හැකි වන බව මතක තබා ගන්න ඕන මෙම රෝගය ඇතිවිය හැකි මීළඟ හේතුව වන්නේ වැරදි ආකාරයට නියපොතු කැපීම සාමාන්‍යයෙන් අපි නියපොතු කපන විට එහි අග කෙලින් කපා ඊළඟට නියපොත්තේ කොන්දේක ඇදයට හෙවත් කිසියම් කෝණයකට කපනු ලබනවා. එසේ නැතිනම් ඒ ආකාරයට කැපුම් ධාරයේ රවුම් හැඩයක් කරනු ලබනවා. සමහර විටක නියපොත්ත යට ඇති මාංශමය කොටසත් පෙනෙන ආකාරයට ඉතා කොටට නියපොතු කපනු ලබනවා. මෙහිදී ප්‍රතිඵලය වන්නේද කැපූ නියපොතු ධාරයේ අසල ඇති මස් ඇතුළට වර්ධනය වීම සහ නියපොතු වග පැසවීම. නියපොතු කැපිය යුතු නිවැරදි ආකාරය මේ නිසා නියපොතු කැපීමේදී එහි පිටත ධාරය කෙලින් නැතට හරස් ඉරක් ලෙස පමණක් කැපීමත් නියපොතු කොන අසල ධාරය කැපීමෙන් වැළකීමත් නියපොතු ඉතා කොරට කැපීමෙන් වැළකීමත් මෙම රෝගයේ වැළැක්වීමේ කාරණා ලෙස වැදගත් වෙනවා. ඉහත හේතු කාරණා දෙකට අමතරව නියපොතු ධාරයට සිදුවන බාහිර තුවාල නිසාත් උදාහරණයක් ලෙස නියපොත්ත මතට කිසියම් දෙයක් වැටීම නියපොතු ධාරය අසල මස තුවාල වී නියපොත්ත ඒ මස තුළට වර්ධනය වී මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකි. මීට අමතරව සමහර දෙනාගේ උපතින්ම නියපොත්තේ ඇති හැඩය හා පිහිටීමත් මේ රෝග තත්ත්වයට හේතු වෙනවා. නමුත් ඒ අවස්ථාවේදීත් සපත්තු පැළඳීම යන කාරණය ඒ සඳහා අත්‍යවශ්‍යම වෙනවා. සමහර දෙනෙක් විසින් මේ රෝග තත්ත්වය නියපොත්ත අසල සමහා මස් ප්‍රමාණයේ වැඩිවීම නිසා ඒවා නියපොතු ධාරයට තෙරපීමෙන් ඇතිවිය හැකි දෙයක් බවට විශ්වාස කරනවා. සුළු ශල්‍ය කර්මයක් කළ යුතුයි. රෝගයට ප්‍රතිකාර ලෙස බැක්ටීරියා ප්‍රතිජීවක ඖෂධ ආලේප කිරීම ආදිය කිසියම් සහනයක් සැපියුවත් රෝගය සෑදුණු ආකාරය ගැන අවධානය යොමු කර ඒවා වැළක්වීමත් විශේෂයෙන් තද ගතියක් නැති සපත්තු භාවිතයට පෙළඹීම හා නියපොතු කැපීමේදී සැලකිලිමත් වීමත් අවශ්‍ය වෙනවා. මහපටගිල්ල හිරිවට්ටවා වේදනාව නැති කර නියපොතු ධාරයේ එහි මුල සිට ඉවත් කිරීමේ සුළු ශල්‍ය කර්මය වඩාත් ප්‍රතිඵලදායක තත්ත්වයක්. එබැවින් මේ සඳහා උපදෙස් ඔබගේ වෛද්‍යවරයා හෝ ශල්‍ය වෛද්‍යවරයා මගින් ඔබට ලබාගත හැකියි.